ලංකා අඳුරු ඉතිහාසයේ කළු පැල්ලම් මෙක් කරමින් ලංකාවේ පැවති පැරණි පාතාලයේ අඳුරු කතාවක් මෙසේ ඔබ වෙනුවෙන් දිගහැරනු ලැබේ. කාලයේ වැලි තලාවෙන් යට වී ගිය ඉතා ම්ලේච්ච ඝාතනයක් පිළිබඳව අද දිනේ අපි කතා කරමු. සිංගප්පූරු චුට්ටාගේ අවසානය කෙසේ ළඟා වුණද, ධම්මිකමරසිංහ විසින් කෙසේ චුට්ටාගේ ගිල කපා මාදම්පිටිය කනත්තට රැගෙන ගියේ, අද අපි එකින් එක කතා කරමු. පාතාලයේ තවත් එක්තරා ම්ලේච්ඡ අඳුරෙන් වැසී ගිය කුරිරු ඝාතනයක් පිළිබඳව මෙසේ ඔබ වෙනුවෙන් දිගහරනු ලැබේ. පාතාලයේ තවත් එක් අඳුරු කතාවක්. ධම්මික අමරසිංහ ඇතුළු කණ්ඩායම ස්ථානගත වී සිටි ලී මෝලවත්ත තමයි මේ අද මේ ආකාරයෙන් ඔබට දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. එදා පරණ ලී මෝල පීඨාධිපතිතුමනි ඉදමේ තමයි මේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව අද පීඨාධිපති. ධම්මික ඇතුළු කණ්ඩායම සන්නද්ධ වී සිටි නිවස පීඨාධිපති ඉදමේ අද ගරිජ් එකක් පවත්වනවා. මේ තියෙන්නේ ඒ ඉදමයි. බොහෝ මනුෂ්‍ය ඝාතන සිදුවුණු ස්ථානය. බොහොම රහස්‍යභාවයෙන් යුතු පැහැර ගැනීම සැලසුම් කරන ස්ථානයක් මේ. මේ තියෙන්නේ ධම්මික අමරසිංහගේ සියලු දේ වහගෙන නිදහසේ නිහඬව බලාගෙන සිටින එම ලී මෝලවත්තයි. අයිබුවන්, පාතාලයේ තවත් එක්තරා අඳුරු කතාවක්. අද විශේෂ කතාවක්. මොකද කාලයේ වැලි තලාවෙන් වැළලී ගිය අඳුරු රහසක් අද ඕගොල්ලෝ හමුවේ තබන්න මා මෙසේ කරුණු පෙළ ගස්වාගෙන සිටිනවා. එදා ධම්මික අමරසිංහ ඇතුළු කණ්ඩායම සිංහපුර චුට්ටගේ ඔළුව කපලා මාදම් පිටිය කනත්තරගෙන තපු කතාව. ඒක කොහොමද වුණේ කියලා කියන්න කලින් පුරුදු විදියට පහලින් පේන දුරකථනාංක දෙකෙන් ඕනෑකට ඕගොල්ලෝගේ 2015ට පෙර පැවති පැරණි පාතාලය පිළිබඳව අත්දැකීමක් හෝ පාපෝච්චාරණයක් හෝ එම සමාජිකයන් පිළිබඳව යම්කිසි රහසක් දන්නවා නම්, ඔබ සක්‍රිය වේවට දායක වෙලා තියෙනවා නම් මට ඇමතුමක් ලබා දෙන්න. ඔබගේ රහස්‍යභාවය 100%ක් සුරකිමිටවා පොරොන්දු වෙනවා. ඒ වගේම සමාජයට හෙළි කළ හැකි කතාවක් නම් අනිවාර්යෙන් ඔබත් සමග කතා කරලා අපි ඒ සිදුවන ආකාරය ගැන කතා කරලා කොහොමද වෙන්නේ කියන එකතාවයකට ඇවිල්ලා අපි ඒ කතාව ලස්සන්ට මේ විදිහට ඉදිරිපත් කරමු. මොකද අපරාධ විද්‍යාව පිළිබඳව හදාරන අයට සහ මේ පිළිබඳව ගවේෂණ කරන අයට මේ චැනලය මහඟු අත්දැකීමක් වෙනවා. මොකද කැම්පස්වල ඉගෙන ගන්න ළමයි දැනට බොහෝමයක් මගෙන් ඇවිල්ලා මේ පිළිබඳව තොරතුරු අරගෙන මොකද රිසර්ච් වලට ඒගොල්ලන්ට කවුරුත් නැහැ, ඒගොල්ලන්ට අත දෙන්න කෙනෙක් නැහැ. මොකද ඒගොල්ලෝගේ ගවේෂණ කරන්න ඒගොල්ලන්ට ඩීටේල්ස් ගන්න කවුරුත් ලබා දෙන්නේ නැහැ. ඒක නිසා මේ ඕගොල්ලෝ දන්න දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් කියන්න. මොකද ඉගෙන ගන්න කෙනෙක්ට ඒක ගොඩක් වැදගත්. අවුරුදු 18ක ගවේෂණයක ප්‍රතිඵල තමයි මේ. එහෙනම් අපි යමු කතාවට. ඊට පෙර දෙයක් කියන්න තියෙනවා. මොකද ගොඩක් අය මම දැක්ක දෝෂ ආරෝපණය කරලා තිබ්බා 14ක් ඩීටේල්ස් හංගලා කියනවායි කියලා. මොකද තාමත් සමහරක් දේවල් මට එළියට දෙන්න බෑ. මොකද ඒවා ගොඩක් ප්‍රශ්න. ඉතින් ඒවා මන් දන්නෙත් නෑ, මං ඒවා හොයන්න ගියෙත් නෑ. ඒවා අලුයට ගිනි තාම තියෙනවා. ඉතින් ඒවා ඇවිලෙන්න මට මම කැමති නෑ. ඒක නිසා අපි මේ විදිහට කරගෙන යමු.
අද නම් එහෙම දෙයක් වෙන්නේ නැහැ සම්පූර්ණ විස්තරය ඔයගලට මම කියනවා. හරි. මේ තියෙන්නේ චුට්ටගේ අවසාන කතාවයි. සිංගපුර හිටපු චුට්ට කියන්නේ කවුද? චුට්ට කියන්නේ දක්ෂ වෙඩික්කරුවෙක්. හොඳ රයිඩර් කෙනෙක්. වැඩි උසක් නැහැ. බෝල ඇඟක් තිබුණේ. ඔයගලන්ට මේ ඡායාරූපයේ පේන්නේ චුට්ටගේ. කළුවජිත්ගේ ළඟ හිටපු හොඳම ෂූටර්. කළුවජිත් ජීවිත අහිමි වීමටත් චුට්ටා සිදු කර යම් යම් ක්‍රියාවන් බලපෑවා. ඒ පිළිබඳව අපි වෙනම වැඩසටහනකින් කතා කරමු. මොකද කළුවජිත්ගේ සහ චුට්ටගේ බැඳීම මහා, ඒ කියන්නේ හෙන ළඟින් තිබ්බා. නමුත් අවසාන කාලය වෙනකොට චුට්ටගේ කළුවජිත්ගේ යම් කිසි ඝට්ටන ටිකක් හටගත්තා. ඒක ගැන අපි එම වෙනම එපිසෝඩ් එකකින් කතා කරමු. රයිට්. කළුවජිත්ගේ අවසානයෙන් පස්සෙ ඔබට මේ දිස්සන ඡායාරූපයේ දැස හොඳට බලන්න. කළුවජිත් ඇතුළු කණ්ඩායම, අතකොට කළු මහත්තයා, කළුවජිත්, එතකොට එතන එයාත් එක්ක ගිහ පණිත් දෙදෙනාත් එක්ක මිහිදන් කරන අවස්ථාවේ පොද වැස්සේ තෙමීගෙන අජිත්ගේ පොළවට තැම්පත් කරන අය පෙට්ටිය දිහා බලාගෙන චුට්ට කල්පනා කරන මේ ඡායාරූපයේ දහසක් දෙ ඔබට පවසනවා. බලන්න ඔහුගේ හැඟීම. වැස්සේ දෙමීගෙන අත් දෙක මෙහෙම බැඳගෙන බලාගෙන ඉන්නේ මට දැන් මෙතනින් එහාට මොකද වෙන්නේ, මම ඉවරයිනේ කියන ඒ හැඟීමත් එක්ක තමයි චුට්ට එතනින් එහාට බොහොම සැඟවුණු ජීවිතයක් ගත කරේ. ඔහුගේ බලය සම්පූර්ණව නැති වෙලා යනවා. ඔහු තදින් මත්පැනට ඇබ්බැහි වෙනවා. එතකොට කළුවජිත් ගියපු සත්තු ටික ඔක්කොම ගෙදරට ගිහිල්ලා බල්ලෝ ටික හිටන් අරන් ඇවිල්ලා දින චුට්ට ඇවිල්ලා විකුණලා එවෙන් පිස්සු නටලා දිනවා. රට්ටු තුනක හෝ දෙකක ගෙයක් හැදුවා මේ සිංගපුර මේ තියෙන චුට්ටගේ නිවස. ඉතින් චුට්ට එක තමයි ජීවත් වුනේ. 96 අන්තිම ඝාතනය සිදු කරේ මට විදියට අමරසිංහලත් සමග හිටපු වයසක කෙනෙක් තලාහේනේදී රේස්බුක් ළඟදී වෙඩි තිබ්බා චුට්ට. ඔහොම ඉන්න අතරතුර ධම්මික අමරසිංහ චුට්ටගේ පස්සේ එළවන්න ගන්නවා. ධම්මික කියන්නේ මාස්ටර් බ්‍රේව්. ටෝනි මොන්ටානා කියලා තමයි කිව්වේ. ඒ ගැන මම ගොඩක් එපිසෝඩ් වල යාගෙන කතා කරා. ඒ නිසා අද මේ වෙන එක බෝරින් කරන්නේ නැහැ. මම ඔයගොල්ලන්ට ඒක කතා කරලා. ධම්මික සූක්ෂම උපායක් යොදවනවා චුට්ට වහසු කර ගැනීමට. අවුරුදු ගණනක් මේක ගහන මැච් එක. ඒ වෙනුවෙන් එක්තරා ස්ථානයකදී ලාබාල තරුණයෙකු ධම්මික අමරසිංහ ඔහුගේ ඇම වශයෙන් අල්ල ගන්නවා. ඔහුට යම් කිසි මුදලක් ලබා දෙනවා. ඔහුට ජංගම දුරකථනයක් ලබා දෙනවා. ෆිට් කර ගන්නවා. අන්තිමට ප්ලෑන ක්‍රියාත්මක කරනවා. IDH එක්තරා රෙස්ටුරන්ට් එක බාර් එකක චුට්ටත් එක්ක සෙට් වෙන්න තමයි මේ තරුණයව හොම් යොදාගන්නේ. ඔහු සමග තිදෙනෙක් ඒ වෙලාවේ ඒ බාර් එකේ මත්පැන් පානය කරන්න පෙළඹෙනවා. ඊට පෙර යම් කිසි දෙයක් මම සඳහන් කරන්න. ඒ කියන්නේ චුට්ටා යන්න පෙර ඔහුගේ ළඟ තිබුණු 9mm වගේ ආයුධය කොලොන්නාවේ එකල සිටි ප්‍රබලයෙකු ඉල්ල ගන්නවා. ඒක ඔහුගේ ළඟ තියන්න දෙන්නේ නැහැ. මොකද ඊට පෙර කළුවජිත් මැරෙන්න කලින් චුට්ටගේ ගිනි අවියක් එක්ක බෙරේට වර්ගයේ ගිනි අවියක් එක්ක චුට්ටව බත්කකායිනකොට හවු වෙනවා. චුට්ටව පොලිසියට අරන් යනවා. ඒකෙන් අපාරං ආවට පස්සේ ආයෙ නමයක් ඉල්ලගෙන එනවා එක්තරා කෙනෙක්ගෙන්. ඊට පසුව යම්කිසි ආකාරයකින් ඒක ඉල්ල ගන්නවා ඒ අදාළ කෙනා. මොකද නම් ගම් මට සඳහන් කරන්න නොහැකිසා කළ හැකි පිරිසක් ඉන්නවා. ඒ පිළිබඳව සමාව අයදිනවා. මොකද මම උගලට කල්ලුත් කෝන ඇලුවට ගින්දර තාම තියෙනවා කියලා. ඒක නිසා අපි මේ විදිහට ප්‍රෝග්‍රෑම් එක කරගෙන යමු. ඒ පුද්ගලයාට 9mm වර්ගයේ ගිනි අවිය ලබා දෙනවා. චුට්ටාගේ වෙනකොට තියෙන්නේ 2.2 වර්ගයේ ගිනි අවිය. 2.2 රිවෝල්වර් වර්ගයේ. ඕක තමයි තියාගෙන ඉන්නේ. චුට්ටා සරමක් තමයි දැන් ඇඳලා ඉන්නේ. සරමක් ඇඳලා අඩිපෙළ මේ පැත්තෙන් නැගගෙන ඉන්න තියෙන්නේ ඒ බාර් එකට. මෙහෙම ටේබල් එකේ චුට්ටා බොනවා. චුට්ටා අඩිපෙළ පැත්ත බලාගෙන ඉන්නේ. තව කොල්ලෙක් බලාගෙන ඉන්නවා මේ චුට්ටගේ පැත්ත. ඒගොල්ලෝ දන්නේ නැහැ කිසිම දෙයක්. ඒ කියන්නේ එහා පැත්ත විතරයි යට පේන්නේ. ගන්නේ පොල් අරක්කු බෝතලයක්. පොල් අරක්කු බෝතලේ සාමාන්‍ය ඉවර වෙනවා. තව එකක් ඕඩර් කරනවා. එතකොටම ධම්මිකලා රෙඩි වෙලා ඉන්නේ.
බයිට්ටක වරේන බයිට් එකකට පස්සේ මම තව බයිට්ටයක් ඕඩර් කරන්න නම් කියලා අර අදාළ පුද්ගලයා කියන්නේ යදෝපු කෙනා ඉන්නවනේ. එයා එනවා. එයා ඇවිල්ලා පල්ලෙහාට ගෙලින්ම ඇවිල්ලා වෑන් එකේ ධම්මිකලා ඉන්නේ සෙට් වෙලා. ඔතනට කීප දෙනෙක් යනවා ධම්මික ඇතුළු. අට දෙනෙක් විතර සහභාගී වෙනවා. පල්ලෙහාට ඇවිල්ලා එම පුද්ගලයා ඒ කොල්ලා ධම්මිකට කියනවා බඩු ගැලුඩේ ඉන්නවයි කියලා. එතෙන් දුන්නා යාගේ ඩියුටි එතනින් ඉවරයි. ඔව් මාරු වෙනවා. චුට්ට ඇතුළු කීප දෙනෙක් උඩට නැගිනකොට සෝරි සමා වෙන්න. ධම්මික එතනින් ඔහුගේ ඩියුටි ඉවර වෙනවා. ධම්මික ඇතුළු කීප දෙනෙක් ඔහම උඩට නැගින්නේ 9 mm වගේ අවි ටික ඔක්කොම ලෝඩ් කරගෙන. ඒ වෙලාවේ ධම්මික ගතේ තියෙන බ්ලැක් කළු පාට බෙරේට එකක්. කැලි 16ක් උපරිම ලෝඩ් කරන්න පුළුවන් නැත්නම් කැලි 15යි මැගසින් එකේ 15ක් දාලා ලෝඩ් කරලා ලෝඩ් වෙච්ච එකත් එක්ක කැලි 16ක් ගහන්න පුළුවන් අවියක් බෙරේට කියන්නේ හොඳ අවියක්. බෙරේට එක ආපු ක්‍රමෙත් මම ඉස්සරහට ගියනම් කොහෙන්ද ආවේ එක මොකක්ද දුන්නේ එක දකුණු පළාතෙන් ආපු එකක් ෆොරින් කෙනෙක්ගේ සුද්දෙක්ගේ එක ලස්සන කතාවක්. එතකොට ධම්මික යනවා දැන් කීප දෙනත් එක්ක යනකොටම චුට්ටා බිබී ඉන්නවා. ධම්මික නගින්නේ අඩු චුට්ටා කියාගෙන තමයි නගින්නේ. යන්නේ සර්ප්‍රයිස්. අඩු චුට්ටා කියාගෙන තමයි ධම්මික නගින්නේ ලෝඩ් කරගෙන. එතකොට ඉතින් කරන්න ඕන දේ වෙලා ඉවරයි. එහෙම ගහගෙන තමයි නගින්නේ දඩ 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 ගාලා ෂොට් ටික ගහගෙන තමයි නගින්නේ. ගහගෙනකොට චුට්ටට ෂොට් දෙකක් විතර ගහගන්න පුළුවන් වෙනවා. බෝතලයකින් ගහනවා. පිටිපස් අර පිටිපස බාහිරම කොල්ල දන්නේම නැහැ. පිටිපසෙන් වැදිලා උ මැරුණ හැටි දන්නේත් නැහැ කොල්ල. එහෙම වැටෙන මේසට යා වැදිලා ෂොට් තුන හතර චුට්ටටත් වදිනවා. වැදිලි වෙලා එහෙම අඩපණ වෙලා ගගා ඉඳලා දිනන ටිකක් කියලා. එහෙම කකුල් දෙකෙන් අල්ලගෙන අර කොල්ලවත් අල්ලගෙන ඇදගෙන ඇවිල්ලා තියෙනවා. පඩිපෙළේ එනකොට කියනවා දැන් මේ වෙයි ජීවුතුන් අතර ඉන්න පිරිසක් ඉන්නවනේ යම් කිසි රටවල් වල ඔය සම්බන්ධ වෙච්ච කට්ටිය ඒගොල්ලෝ පසු පහුගිය කාලෙක يعني මීට අවුරුදු බොහෝ ගානකට කලින් මට පාපච්චාරණය කරපු දේවල් මේ කියන්නේ. මොකද ඒකයි මම කිව්වේ මේ රහස කවුරුත් දන්නේ නැහැ කියන එක. ඇදගෙන එනවා කකු බඩි බඩි පෙළ දිගේ එනකොට ඩක් 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 ගාලා මේ ඔළුව වදිනවලු මේ චුට්ටගේ. ඒ කකුලෙන් ඇදගෙන ඇවිල්ලා එහෙම ඩොල්පින් එකට දාන වෑන් එකට. වෑන් එකට දාලා අරගෙන යන අරගෙන යන ගමන් ධම්මික ගහනවලු පයින් අයියා දැන් චින්තකව ඝාතනය කරපු පුද්ගලයා නෙමෙයි චුට්ටා තමයි මේන් චූට. චුට්ටා ගහපු ෂොට් කෑලි හතරක් තුනක් තමයි වදින්නේ මේ චින්තකට. ඉතින් මේ ගඝා පයින් ගඝා තමයි අරගෙන යන්නේ. එහෙම අරන් ගිහිල්ලා නවරෝහල ඉස්සරහා කොළඹ නවරෝහල ඉස්සරහා තිය බෝක්කුව තියෙනවා මේ දැන් රෑ. ඔය බෝක්කු උඩට දාලා සෝරි ඊට පෙර යම් කිසි දෙයක් වෙනවා. කෝට් රජමහා විහාරයේ තියෙනවානේ. කෝට්ට රජමා විහාර ගාව නවත්තනවා. නැත්වට පස්සේ බඩා මහින්ද ඉන්නවනේ. ඔය බඩා මහින්ද ගිහිල්ලා දැන් චුට්ටගේ ඔළුව කපන්න ඕනේ කියලා ධම්මික කියනවා. මුගේ ඔළුව කපන්න ඕනේ අරගෙන යන්න ඕනේ කඳ ගෙනියන්න බෑ. දැන් මොකද බැරියර් තියෙන නිසා ඩෙඩ් බොඩි එකක් ගෙනියන්න බෑ සාමාන්‍ය කාලේ. ඔක LTTPA සදි ආරක්ෂිත කලාපය ලොකු ප්‍රශ්නයක් ඒක. දැන් මේක දාලා යන්නත් බෑ මග. මොකද අයියගේ වල ළඟට ගෙනියන්න ඕනේ කියන එක තමයි ධම්මික යා හිතාගෙන හිටියේ. ඔහොම දැන් යනකොට බඩා ගිහිල්ලා ඔය රජමහා විහාර ඉස්සරහෙන් නවත්වන වාහනේ යම්කිසි පුද්ගලයෙක් ගිහිල්ලා පෙට්‍රල් කෑන් එකක් ගන්න එතන තියෙන ෂෙඩ් එකෙන්. ඒ අතරතුර බඩාටක් ගාලා ගිහිල්ලා බඩාට මතක් කරන යම්කිසි දෙයක් බඩාටක් ගාලා ගිහිල්ලා පන්සලේ තැඹිලි කපන මන්නේ අරන් එනවා. ඒ පන්සලේ තැඹිලි කපන මන්නෙන් තමයි එක්තරා අයෙක් එක්තරා අයෙක් චුට්ටගේ ඔළුව කපන්නේ. ඒ ඔළුව කපන්නේ නවරෝහල ඉස්සරහා තියෙන බෝක්කුඩ කියලා. එහෙම ගිහිල්ල ඉවර වෙලා කඳන් දෙක මේ කුරුසෙ වගේ තමයි දාලා තියෙන්නේ. දන්න අය දකින්න ඇති පුච්චලා තිබ්බේ. ටයරුත් දාලා පෙට්‍රලුත් දාලා ඉවර වෙලා ඔතන පාර්ලිමේන්තු එකට පොඩ්ඩක් එහා තලවතුගොඩ කිට්ටුව පුච්චලා තිබ්බේ පාරේ. ඒ අතුරු පාරක දාලා ඊට පස්සේ දැන් ඔතනින් කෙලින්ම යන්නේ කෝට්ටේ ඉඳලා ටිකක් දුර තැනකට. මම තැන කියන්නේ කෝට්ටේ ඉඳලා ටිකක් දුර තැනකට. ඔන්න ඔතනදී වැද්ද ගාන සංජීව ධම්මිකලට එකතු වෙනවා. ඔන්න ඔතනදී තමයි ධම්මිකලට වැද්ද ගාන සංජීව එකතු වෙන්නේ.
ඒ එකතු වෙන්නේ ඇයි චුට්ටගේ ඔළුව අරගෙන යන්න නැත්තම් බෑන චෙක් පොයින් තියනවා එත ඉඳල මාදම් පිටිය කනත්තරකට ගෙනියන්න ඕන කෝට්ට ඉඳලා මාදම් පිටිය කනත්තර ඒ දැන් ඉන්නේ කෝට්ටට පොඩ්ඩක් එහා දැනක ඉතින් PSD ID එක දෙනවා ඒ වෙලාවේ සමන් ඉන්නෝ එතකොට සමන් තමයි රයිඩර් එතන ඉඳලා අතෙන්ට එකක් සංජීවත් රයිඩර් සංජීව ගන්න වාහනේ සංජීව තමයි ඩ්‍රයිව් කරන් යන්නේ සංජීව සමන් ඩ්‍රයිව් කරන් යන්නේ සමන්ට එහා පැත්තේ සංජීව ලගිනෝ පිටිපස්සේ ධම්මික වාඩි වෙනවා ගිහිල්ලා සමන් කියන හොඳ රයිඩර් වංගු ගන්නකොට ඒ කීනෝ මිනිස්සු ඔළුව ෆුට්බෝල් වගේ මේ පැතර වංගු ගන්නකොට ඩඩර් ගාලා මේ පැතර යනවලු ආයි මේ පැතර ගන්නකොට ඔළුව කැරක් කැරක් කර කර මේ ඒ අනකම පයිනුත් ගහනවා ඒ තරමට අර වේගය කොහමද ඔය කෝට්ටේ ඔළුව කපපු තැන ඉඳලා මට ඒක කියන්න බැරුණා ෂොට් දෙකක් ගහලා තියෙන ඔළුවට මේ ඇස් එහෙම බීරුණලු වැක්කරුණලු ඒ ගහපු බාර මේ සුට්ටගේ මේ ඔළුවට මැච් බෝක් උඩ දාලා ටක් ටක් ගාලා ෂොට් දෙකක් ගහලා ඉවරලා යවලු පයිනුත් ඒ තරම් ආවේග හිතා ගන්න ධම්මික කියන පුද්ගලයා කොච්චර කියන්නේ එහෙම මිනිස්සෙට කරන්න පුළුවන්ද මොන මොන දේ වුණත් ගහලා ඉවරලා වචන ගීගේ ඒ වචන මට මෙතන කියන්න බෑ දැන් අරගෙන ගියාලු වහිනව වැස්ස සමයට ඔකට බාධාවක් වේවි කරන්න දැන් අපි ඉදිරියට කරගෙන යමු අරජන අතරතුර දැන් ඔළුව එහෙට මෙහෙට යනවා කකුල් කට්ටිය කකුල් උස්සනවලු කකුල් ටික මෙහෙම කරලා උස්සනවලු දැන් යනකොට ධම්මිකේ පයින් ගහනවලු පිස්ටල් එකේ පිටෙන් ගහනවලු එහෙම අරගෙන කොහොම හරි තැන් තුනක නවත්තලා දිනවා පොලිසිය මේ චෙක් පොයින්ට් වලින් ඒ තුනේදීම සංජීව කරන්නට අගල PSD ID එක වෙන්න පුළුවන් යන්න පුළුවන් ඒක තමයි ඔන්න නීතිය ඊට පස්සේ දැන් කොහොමද මම අරගෙන යනවා අරගෙන ගියාට පස්සේ ඔය දම් චින්දකට වෙඩි දීපු පාරක් එතන බිත්තියේ වැදිලා තිබිලා තියෙන ඔය පන්සල් වත්තේ බෝ අර මම කලින් වැඩසටහන පෙන්නුවා චින්දක වෙඩි දීපු තැන එතන මේ බෝ ගහලා තියෙන වත්තේ තාප් එක වැදිලා තිබිලා තියෙනවා චුට්ට දීපු වෙඩි පාරවල් වගේ කොණ්ඩෙන් අල්ලලා මේ ඔළුවේ දීප චුට්ටයි මේ වරගෙන වචනයක් කියලෙලා ගැහුවලු දිඩින් ගාලා වැදුනලු ගිහිල්ලා මේ ඔළුව ඒ තරම් වේගය අරගෙන ඔළුව ගැහුවලු ගහලා ඉවර වෙලා එතන ෂොට් දෙයක් දුක ගහලා තියරෝ ලෝක තමයි කතාව. ඉතින් ධම්මික කියන්නේ ඒ තරම් ඒ කියන්නේ පලි ගන්න උපන් කපණෙක් බෙද්ද ගන්න සංජීව සෑහෙන උදව් කරලා තියෙනවා ඔකට නැත්තම් ධම්මිකට ගෙනියන්න වෙන්නේ නෑ මේ ඔය බොඩි එක මේ චුට්ටගේ ඔළුව. ඉතින් තමයි කතාව ඔගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. ඇත්තරම මේකෙ මම මේ බොහොම සාරාංශයක් කිව්වේ කියන්න තව දේවල් තියෙනවා ඒවා කියන්න බෑ දැනට මොකද ගොඩක් අය ඒ වගේ තාම එක්කෙක්කොම් වල ඉන්න කියන්නේ ලංකාවෙන් පිට බොහෝ දෙනෙක් ඉන්නවා කීප දෙනෙක්ම ඉන්නවා. ඉතින් මම කැමති නෑ ජීවත් වෙලා ඉන්න කට්ටිය ගැන කතා කරන්න. ඉතින් ඔහොම තමයි සිද්ධ වුණේ. ඔය චුට්ට කියන්නේ හොඳ ෂූටර් කෙනෙක්. ඒ වගේම ධම්මික කීප වතාවක්ම චුට්ට පස්සේ එළවලු. එක්තරා තැනකදී ධම්මිකගේ කණ්ඩායමේ එක්තරා අයෙක් කඩේක ඉන්න වෙලාවේ චුට්ට එතනට එනවා. ඒ වෙලාවේ ඔහුගේ ඉනෙත් යකඩයක් තියෙනවා. සෝරි. මේ භාෂාවෙම තමයි කතා වෙන්නේ. ආයුධයක් තියෙනවා. ධම්මිකට ටක් ගාලා මෙයා පැත්තකට ගිහිල්ලා කෝල් එකක් දීලා ඒ කාලේ තිබ්බර ගඩොල් බාගේ ලොකු ෆෝන් එක. කෝල් එකක් දීලා කියන ධම්මික පුට්ටා ඉන්න මොකද කියන්නේ ධම්මික ගහන්නද ධම්මික ගත් කටරම කියලා තියන්නේ එපා දැම්ම ගහන්න එපා ඔයා ගැහුවොත් මට මොනාද ඉතුරු වෙන්නේ ඔකට මමයි ගහන්න ඕනේ එහෙම තමයි කියලා තියෙනවා. ඔය දැන් පඩි පෙර නගිනකොට කෙලින්ම නැගලා තියන්නේ අඩෝ චුට්ටා කියාගෙන ලෝඩ් කරගෙනම මෙහෙම අතින් මෙහෙම කරගෙන පැත්තට හැරීගෙන තමයි ධම්මිකයි සෙට් එක ගිහිල්ලා තින්නේ එහෙම අඩෝ චුට්ටා කියනකොටම ගහගෙනම තමයි කියලා තින්නේ ටක් 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 ගාලා ගහගෙන අර හැරෙන්නවත් වෙලාවන්නේ චුට්ට නැගිට්ටලු නැගිටලා බෝතලේ ගත්තලු ඉතින් දැන් වැදුනලු දඩදඩ ගාන එහෙම වැටලා තියෙනවා. ෂොට් කෑලි දෙකක් කොහොම හරි ෆයර් වෙලා තියෙනවා අරගේ 2.2 එකෙන් ඒකත් කොහොම හරි අරගෙන අවිල්ල තියෙනවා ඔය එක්තරා කෙනෙක් ඔය ගල් වලට කඳු වලට සම්බන්ධ නමක් තියෙන කෙනෙක් සාමාන්‍යයෙන් ලංකාවට ශ්‍රී ලංකාව කියන නව සඳහන් කට්ටිය ඉතින් එහෙම ගොඩක් ඉඳලා තියෙනවා. ඉස්සර මතකද තිබ්බ ඔය ජැක්පොට් ගහන මැෂින් අන්න ඒ වගේ නම් තියෙන අය ඉතින් ඔය වගේ ගොඩක් ඉඳලා තියෙනවා.
ඉතින් ඔන්න හොමයි කතාව සිද්ධ වුණේ. දෙන්න තියෙන අවවාදය වෙනද වගේ අවිගත්තෝ අවීම නැසෙනවා. තුවක්කුවක් අල්ලන්න එපා. මොකද තරුණ පරම්පරාවට දෙන්න තියෙන එකම අවවාදය ඒකයි. තුවක්කුවක්වත් අතින් අල්ලන්න එපා. මොකද ඒකට ගියොත් ගැලවීමක් නැහැ. කොහෙන් හරි වදිනවා. කෙනෙක් කියන එක්තරා අවස්ථාවක මල්ටිබැරල් ළඟ තියාගෙන හිටියත් කර්මය ඇවිල්ලා පරිස්සම් දෙනවා. ඒ කියන්නේ අපි ගත්තෝ අවීම නැසම. බුදුන්ගේ ධර්මතාවය. බුදුන් ඔන්න අපි ගත්තෝ අවීම නැසිත කියන්නේ ඒක මෙහෙමයි. ඔයා ආයුධයක් ඇල්ලුවොත් ඔයාව නසන්නෙත් ආයුධයක් විසින්. එතකොට ඔබ ස්ත්‍රියක් පස්සේ ගියොත් ඔබ කවදර නැසෙන්නේ ඒ ස්ත්‍රිය. ඒක තමයි අවියක් කරගන්න එපා කියන්නේ කිසිම දෙයක්. ඔන්න ඕකයි බුදුදහමේ සඳහන් කරේ. හරි තේරුම් අපි ගත්තෝ අවීම නැසිත. ඉතින් ඔගලොන්ට යම් කිසි දෙයක් මොන හරි මගේ අතපසු වීමක් වුණා නම් පල්ලෙහා කමෙන්ට් කරන්න, අඩුපාඩුවක් වුණා නම් කමෙන්ට් කරන්න. මොකද ඒක අපිට ලොකු හයියක්. ඒකෙන් අපි තවත් පන්නරේ ලබනවා. ඉතින් ඕගොල්ලොන්ගේ පාපචාරයක් තියෙනවා නම් මේ පල්ලෙහාන් පේන දුරකථන අංකයට මට කතා කරලා කියන්න. ඊළඟ එපිසෝඩ් එක මොකක්ද ඕනේ කියලා පල්ලෙහාන් දාන්න, කමෙන්ට් කරන්න. මම ඒ පිළිබඳව සලකා බලන්න. සූර්යව ඊළඟට සූර්යව රත්නවීරලා පිළිබඳව ඔය අපි එපිසෝඩ් එකක් කරන් ඉන්නවා. අපි දැන් සූර්යව යන්න දාගෙන තියෙන දිනයක් තාම එක පෙන්ඩින්. ඉදිරියේදී අපි එක කරන්න බලාපොරොත්තු වෙනවා. වැඩ ගොඩකට හිර වෙලා තියෙනවා. ඉතින් පොතේ වැනිත් මේ ටිකේම යනවා. ගොඩක් අය පොත අහලා තිබ්බා. පොතත් ලියාගෙන යනවා. ඉදිරියට එපිසෝඩ් එකක් දෙකක් මකරෙන්න පුළුවන්. මම උත්සාහ කරනවා පුළුවන් තරම් ඕගොල්ලොන්ට ඒ ලබා දෙන්න. කොහොම හරි සෑම සිකුරාදාකම ලබා දෙන්න. පහුගිය දවසේ මම කරා ඔය වැද්ද ගාන සංජීවගේ අම්මගේ වීඩියෝ එකක්. ඉතින් ඒකට ගොඩක් ප්‍රතිචාර ලැබුණා. ඇයට ඇත්තරම මාළු මඩවක් මේ වෙනකොට අපි කතා කරගෙන යනවා කීප දෙනෙක් එකතු වෙලා. අපි මුදල් බාර ගන්නෑ. මොකද මම ඒකට කැමති නෑ. අන්තිමට නරකරාම ලබා ගන්න වෙනවා, අහ ගන්න වෙනවා මුදල් ලබා ගත්තොත්. ඒක නිසා මම ඒකට කැමති නෑ පොඩ්ඩක්වත්. මට නම් මුදල් එපා. ඔයගොල්ලෝ දෙන්න අහන්නත් එපා, මට එපා. ඒකම කියන්න ඕනේ මගේ සහෝදරයෙක් වගේ කෙනෙක්. ඉතින් මට යම් කිසි උදව්වක් කරා මේ මෑතක. එයා බලාගෙන ඉඳලා අඩුපාඩුවක් වෙලා තිබ්බ දෙයක්. ඉතින් ඒක මේ සෑහෙන මේ අවස්ථාව. එයා කැමතිවත් නැහැ නමවත් කියනවට. ඉතින් මම හදවතින්ම ප්‍රශංසා කරනවා ඒකට. බොහොම ස්තුතියි. ඉදිරියේදී අපි ඒකත් එක වැඩ කරමු. එන පාතාලයේ තවත් අඳුරු කතාවකින් මෙසේ සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.